තෙරුවන් සරණයි පින්මත් ඔබ හැම දෙනාටම හොරණ ශීල සුභ අරණ පුණබොහොමී සිට මෙත් සදහම් විකාශයෙන් ඔබවිත සමීප කරන මෙත් බුද්ධාභී වන්දනාවතුම් සද්ධර මානු ශාසනාභකුයි මෙලිස අප ආරම්භ කරන්නේ. පින්සිතින් උතුම් සද්ධර්මස්ශ්‍රභනයට ඔබහැම දෙනාටම ආරාධනා කරනවා. පිල්මත් මෙත් බොද්ධාබි පන්දනාමී පැටිනී මෙිත උතුම් සද්ධර්මානු ශාසනාව වෙනුවෙන් අපගේ ගෞරවනය ආරාධනාවන් පෙළිගෙන මෙ දම් සබහ මණ්ඩපේට වැඩමහාාවතාල අපගේ ගෞරවනිය දේශකාණන් වහන්සේ විචිත්‍ර ධර්මකතික අප පින්මක් පූජ පාද මාන්තර මහින්ද ස්වාමින්න් මහන්සේව සාධනදින් පාදහබේ වන්දනයෙන් පිළිකනිමුු. සාධහෝ සාධහෝ සාධෝ. උතුම්මු දර්මාණු ශස්සනාවේ පින්මර දායකත්වය දරමින් මෙවතුම් පින්බමට සම්පන්ධ වනවා. කලවානයේ පදිංචි ධනුෂ්ක අනුෂ්ක තිලිනි. සමිලා ඇතුළු පෞලේ පින්මක් පිරිස විසින්. එහැම දෙනාගේ සියලු අරබුණු සියලු පුන්‍යානු මෝදනාවන් එලිසිටම සාක්ෂාත්තයේ බා කියන ප්‍රාර්ථනාවෙන්, භාග්‍යවත්ති ොහගුරු සම්මා සම්බුදුපියාණන් වහන්සේ වෙනවෙන් මල් පූජාවන සිදුකට එන්න අනතුරුභ ගෞරවඩිය ස්වාබීන් මහන්සේට දැහැත් පූජහබන සිදු කරන්නට ඒ සදැහැබත් දයක පිරිසසිට අපි. ද කරනවා මෙත්සිතින් මෙත් බුද්ධාබී වන්ධනා ශ්‍රධහම් ශ්‍රභණයට හැම දෙනාට මාරධනය. සාතුහෝ සාධහෝ සාතුෝ අවුසරයි පින්බත් ස්වාමීන් මහන්ස. හැම දෙනාම පංචසීලයේ සමාධන්වීම සඳහා නමස්කාරය කියන්න, සරනං ගච්චමි දම්මන් සරනං ගච්චහමි සංගහන් සරනං ගච්චමි දෘතියම්පි බුද්ධන් සරනං ගච්චහමි දෘතියම්පි ධම්මං සරනං ගච්චහමි දුතියම්පි සංගහන් සරනන් ගච්ඡමි තතියම්පි බුද්ධහන් සරනං ගච්ඡාමි තතියම්පි ධම්මං සරනං ගච්චමි තාතියම්පි සංගහං සරනං ගච්ඡමි පානතිපතාාවරමනී සිහපදං සමාධමි අධන්නධනവරමනී සික්කහපදං සමාධයාමි කාමේසු මිච්චාචාරාාවරමනී සික්කහපදං සමාධයාමී මොස්සාවාදාවේරමනී සික්හපදං සමාධයාමී සුරාමීරය මජ්ජ පමාදටථහනාවේරමනී සෙක්කාපදන් සමාධයාමී අප්පමාදේන සම්පාදේත සමන්ද චක්හවාලි සූ අත්‍රාගච්්චන්තුදීවතා සද්ධම්මන්ම නිරාජස්ස සුනන්තුසග්ග මොක්හදං දම්ම සවෙනෙකාලෝ අයන්බදන්තා දම්ම සවෙනකාලෝ අයන්බදන්තා දම්ම සවනෙකාල අයංබදන්තා. නමුතස්සෙ භගවතු අරහතු සබ්බධම්මි සුුවපපටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතු වීසාරච්්‍ය බිසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසරස්ස ධම්මරාජස්සෙ ධම්මත් සාමිසෙ තතාාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ. නමුෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මි සුුවපපටිහතඥානචාරස්ස දසබල දරස්ස චතු වී සාරජ්්‍ය විසාරදස්සෙ. සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසරස්ස. ධම්මරාජස්ස ධම්මත්සාමිස තතාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු අරහතු සබ්බධම්මි සුවපපටිහතඥානචාරස්සෙ, දසබල දරස්සෙ චතුවිීසාරච්ච විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසරස්සෙ ධම්ම රාජස්සෙ ධම්මත් සාමිස තතාාගතස්සෙ සබ්බ්ඥුණු, සම්මාසම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යෝතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ. මාගේ මොවින් වැරදි වශනයක් පිට නොවේවා මිතිාදුෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධරමයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භාග්‍යවුතුන් වහන්සේගී සතතිමෝ බුද්ධ වචනය භාග්‍යුතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලුවාරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සීලු සාසනාරක්ෂකින් වහන්සේලාගේ යනුග්‍රහය ලැබේවා හැමදිනාාටම භාග්‍ය වතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධෝ සාධූසාධෝ සද්ධර් මශ්්‍රාවක කාරනිික ගුණගරුක පින්වත්න අද දවසේදී අපේ පංවත් හැමදිනම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්ධය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවනය කරන්නටයි. ධර්මාණු ශාසනාව සඳහා පින්වතුනි මම මාතෘකා වශයෙන් තෝරා ගත්තේ බොහොම වටින ගාථ රත්නය යස්ස පාපං කතංකම්මං කොසලේන පිටීඇති සෝ ඉමං ලෝකන් පබහාසේතිී අබ්හා මුත්තෝව චන්දිමා. බුදුරජාණන් වහන්සේ පින්වතුරමි ගාතාරත්නය දේශනා කළේ අංගුලිමාල මහරහතන් වහන්සේ මූලික කරගෙන. අපි දන්නව අංගුලි මාල මහරහතන් වහන්සේ කෙළ කියන්නේ තරා කලෙක බොහොම මිලේච්ච ජීවිතයක් ගතකරපු කෙනේ මිනිසුන්ට බොහොම අප්‍රිය නම එහෙනකොටත් අපරසන්න බියක් ඇති වෙන කෙනෙක් බබට පත් වෙලා හිටියා එහෙම ජීවිතයක් ගතකරේ මේ අසත්පුරු ශැසු නිසා ගුලි මල හාමුදුරුවන්ගේ ගිහි කාලේ නම්බමකක්ද අහිංසක එයි අහිංසක කියන්නේ ඒ නමට ගැලපෙන විදියම ජීවිතයක් තිබච කනේ එතුර මිනීමරුවේ ඒත් උදාර ගුණයක් තිබි චරිසා ිනිමරණ කොමද ගුණයකි අංගුලි මාල කුමාරයා තමන්ට උගන්නොපු ගුරුවරයට තිබිච්ච අප්‍රමාණ ගුරු ගෞරුවේ නිසා තමයි එහෙම ජීවිතයක් ලැබුයි අහිංසක කුමාරයා ගුරුවරයා කෙරෙහි මනා බැදියාවකින් ගෞරුවයකින් හිටපුකිනේ ඒ වගේම දක්ෂයි. හැබ අනේ ශිෂ්‍යෝ මේකට ඊීදිසියා කරා දවසක් ශිෂ්‍යෝ කල්පනා කර අපි මහොට යම් පාඩමක්කු ගන්නමු. ම ගුරුවරය හැමදි සේම් ගොුණවරනා කරන අහිංසක යනෑ ඉට පස්සේ ශිෂ්‍යෝ කොටස් කීපයකට බෙදිලා බොරු චෝදනාවක් කරගෙන ගිහිල්ල ගුරුවරයට කීවා මොකද චෝදනාව ගුරුවරයකි බිනිදත් එෙක අහිංසක කුමාරයාගේ අනියම් සම්බධය තියෙනමකිව. ආචාරවරයා තමන්ගි ශිෂ්‍යයගෙන කොච්චර ගෞරුවයක් ති බිච්චකිවදී බිරිඳගෙන වරදක්කිවවත් අහිංසක කුමාරයගෙන වරදක්කිවට පිළිගන්නේ. එහෙම ගෞර යක්ක් තිබිච්චකිෙන කණඩායමක් ගිහිල්ල කියනවා ගුරුවරේ බැන ලෙලෙව්වා දෙවිනි කණ්ඩායමත් ගිහිල් ආයිදවසකව එකතාව කිව්වා ඔවුමත් එෙලේවා තුන්ගෙන කණ්ඩායම වගේ කණ්ඩායන් කීපයක් ගිල්ල කියනකට ගුරුවරේ කල්පනා කරා මේ එක්කමදී කීපදින කියන්නේ මේක මොකකරේ ඇත්තක්ක ඇති ගරුවරයා කුමාරාව සැක කළා ආපු කීන්තිරි කුමාරය මරන්න තරම් හිතක් පහල වනේ හැබැති ඉහිමුණුත් දිසාපාමෝ කාචාර්තුමා පිළිබඳව වැරදි කතාවක් සමාජගත වෙනවා දිසාපාමෝ කාචාර්තුමාගෙළඟට නිශිෂයෝ ආචාර්තුමා මරණම කියලා එනිසා චාරතුම මේකට උපායක්යෙදෙව්වා ඒ උපාය තමයි අහිංසක ගුමාරට කියනවා. නොඹ ඉගගත්තු ශිල්ප ශාත්‍ර නොබට පිහිටන්න ඕන්නං ගුරුවරය වෙනුවෙන් ගුරු පූජාවක් කරන්න ඕන ඒකට ඇගිලි දාහක මාලයක් අවශ්‍යයි. එකක මනු ශේීගුගික ඇංගිල්ල ාන ඇංගිලි දාහක්කවොයන් එන්නෙ කිව්වා. දැංගෙතින් ගුරුරයා. තමන්ට දීපු අවවාදය හිස්ස මුදුනින් පිළිගත්තු අහිංසක කුමාරයා අර ගුරුවරයාට තියෙන ගෞරවේ නිසා ගුරු පූජාව කරන්න ඔන් නිසා තමයි මිනිස්සු මැරවේ. තැ කුමාරයට එහිමආසාාවක් තිබන්නේ. ඒකනි අම්ම එන්නේ මගේ පුතා කුරාකෝම්ඹිකත් මරණගෙනෙක් නනිවේ කියන එන්නේෙක් බේරගන්න හි කුමාරයා අන්දිවටම දරුණු මිනි මරුවක් වනි ඒ අසත්පුරු සැෑසුර නිසා. නමුත් මේ විශ්ව දහතු අතර පහළ වෙච්ච. සත්පුරුෂයන් අතරණයුත් සත්පුරුෂය කුච්ච මෙල්ලෝකීන සත්පුරුෂයන්ටත් සත්පුරුෂයෙක් වෙච්ච මහා කරුණාවක්ින් යුක්ත භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඇසුර නිසා. සසර කුසල් යටවෙලා. සසර අකුසල් යටවෙලා යටවෙලා තිබෙච්ච කුසල් මතු කරගත්තා. එනිසා මිලේච්චෝ මිනිමරුව එක්කච්ච අංගුලි මල කුමාරයා අන්තිමටම අදටත් උපදීන්නේන දරුවන්ට සත්‍යක්‍රියාවක් කරන්ඩ තරම් ගුණයක් තියෙන මහශ්‍රීෂ්ටාරයන් වහන්සේ නමත් බවට මේ ශසනී පත් වනා. බලනි සත්පුූර් ශැසුර නිසා. අංගුලි මාල මහරහතන් වහන්සගේ පරණීර්වාණීදී බුදුරජාණන් වහන්සේ ත දවසක කියනවා මහනනිමී අංගුලිමාල තෙරුන් පිරනිවන් පෑව කියලා තුර භික්ෂූන් වහන්සේ ලාහනවා ස්වාමීනී මේ වගේ මිලේච් මිනිමරුවේ කොහොමද නිවන් දකිෙන කියලා. ඔය කතාාව පින්වතුනි හිතන්න පැති ගඩක් තියෙන තන්න පැති තියෙනම කියල කිව්වේ දැමි අංගුලි මාල හාමුදුරු රහත්තුනා කියල කිව්වම භිෂුන් වහන්සල සැක කළ දෙම මොන භික්‍ෂුන් වහන්සලද හැක කළේ එකටම පන්සලිහිට පොහා මුදුරුවරු හැම කෙනෙක්බනිවි පෘතජ්්‍යාණයන් වහන්සේලා සාමාන්‍යයෙන් පිංගතුමි රහත් බව ලැබුවම ඒ රහතන් වහන්සේ තුළ පින්වතුනි තියෙනවන්නේ හික්මීම උන්හන්සේ තුළ ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා රහතන් වහන්සේ අනවශ්‍ය කතා කරන්නේ නෑ රහතන් වහන්සේ අනවශ්‍ය හැසිරීමත් නෑ රහතන් වහන්සේ තුළ මනා ප්‍රසන්න බවක් තියෙනවා ඒ රහතන් වහන්සේ ළඟ තියෙන ගතිලක්ෂණ පිදුන සාමාන්‍යයෙන් හිතන්නම සාමනෙන් කලබලකාරී භික්‍ෂුවකොයි රහතන් වහන්සේ කටහිටියයොත් විංකරලපට රහතන් වහසේ අඳුරගන්න පුළුවන්වේද බැරිවීද. අඳුරගන්න පොළුව. එ අරි යනත් භික්‍ෂුව කලබලයින්නේ. එ කලබලකාරයේ භික්‍ෂුවකගින් මේ රහතන් වහන්සේ විංකරල්ල අපට අඳුරගන්න පුළුව. ගමන් විලාශී කතා බහි ඉරාපතෙන් අඳුරගන්නපුොළුවන් ඉටකොට එහින මේ අංගුලි මාල හාමුදුරුව මිච්චර කල් පන්සල ඉඳලත් අංගුලි මාල හාමුදුරුවන් ව අඳුරුගන්න බැරිවෙලා තියෙන්නේ එ අංගුලි මාල හාමුදුරුවන් ඉරිය වෝ හික්මිලා නැන්ත මනාහික් මීමක් තියෙන්නේ. අංගුලි මාල හාමුදුරලග මනා හික්වීමක් තියෙනවා එහ මේ භිෂුන් වහන්සේලාට හොයාගන්න බෙරිවිලා තියන ඒකට හේතුව තමයි ඒ කාල හිට්ටපෝ හැම භික්ෂුන් වහන්සේ නමකගේම ඉරයාපතය එකයි හැම භික්‍ෂුන් වහන්සේ නමකගේම හැසිරීමේ එකයි ඇවිදි නෙවිදිය දංවලද නෙවිදිය හතා බහ කරන විදිය හිතන පතන විදිය ඔක්කෝම එක වගේ. මේ රහතන් වහන්සේ නමක් මේ නොරහත් භික්ෂුවක් කැල පිිුතුන අඳුර ගන්න බෑ. ආගේක එකකදන විශේෂත්වය. එ කොච්චර සංවර ඉරිය්වද තියනෙත්ති ඒහිටපු භික්ෂූන් වහසේලාට හෙම භික්ෂුන් වහන්සේලා පිළිබඳව යම් යම් තැන්ු ප්‍රකට විච්චවස්ථා තියෙනවා දැ එක කාරණාවත් තමයි දැම්ම හාමුදුල්ල දැනගෙනින්දට නෑනේ අංගුලිමල හාමුදු රහත් වෙලා කියලා ඒ අනිපෙත්තින් අපට තේරුම් කරගණඩ තිනෙන කාරණාව තමයි රහතන් වහන්සේ නමක් රහත් බව ලැබවා කියන එක ප්‍රකට කරන්නේ රහක් බව නෙවී මේ ශාසනය පින්වතුන භික්‍ෂූන් වහන්සේලා ළඟතියෙන විශේෂම ලක්ෂණය තමයි තමන්ගේ ළඟතියෙන යම් ගුණයක් තියෙනවනං ඒ ගුණය සඟවගෙන ජීවත්වෙෙන්නේ තමන් ලඟ යම් ගුණයක් තියෙනවනං හැමතිස් සේමේ ගුණිය සඟභගෙන ජීවත්වෙන්නේ මාර්ගඵලයක් වේවා ඒමනන්තත් තමන්දරණ යම්කිසි දුතාංගයක් හෝවේවා මෙ කිසියම්මෝ දෙයක් තියෙන මනං ඒ තියනදේ හැමති සේම සඟවගන්න යුත්සාහ කරන්නේ. ඒක රහතන් වහන්සේලා ගුණවතුන් ළඟතියෙන විශේෂ ලක්ෂණයක්. ඉක්තර දවසක එක හාමුදුරුව නමක් මරණසන්න වෙලා දැම මරනාසන්න භික්ෂුන් වහන්සේ කොටියේ වැඩඉන්නකොට අනිත් භික්ෂුන් වහන්සේලා ගිහිල් අහනවා ස්වාමීනය උබවහන්සේ කිනම් මාර්ගඵලයකට පත් වෙලාද මේ හාමුදුරුව කියනවා ආවිශපතුති මම මගපලයක් ලැබේනේ එයි අහනවා. මම මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ශසනී නිවන්ඩකින්නේ හිතී ඉතියාගෙනඉන්නේ එතොට රාකු භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනය ඔබ්වහන්සේ බොහොම බරපතල වරදක් කරන්නේ. ස්වාමීණය උබහන්සේ දන්නවද භික්ෂු එලියයේ යුදුන් ගණනාවක් මහපිරිසක් රැස්සලා ඉන්නවා අද රහතන් වහන්සේ නමක් පිරිණවන් පානව කියල බලාගෙන ස්වාමි ඔවන් හිතහින ඔබහන්ේ රහත් වෙලා කියලා ස්වාමීනි අපි කොහොමද ඔවන්ට කියන්නේ ඔබ වහන්සේ පෘථ් ජනය කියලා එටුකට එවෙලාවේ හාමුදුරු කියනවා හොඳයි මහනිනිි හිනං මාව ඇඳෙ නැගිට්ටවලා මද වෙලාවකට කොටියෙන් එලියට යන්න කීවා. දැඟර හාමුදුරු ඇඳෙ හැළවෙලා යිති රෝගී බවනිසා ඇඳෙ වාඩිකරවල උනහන්සල කොටි එලියට ගියා. උසල කොට දොරෙන් එල්ියට යනකොටම අර හාමුදුරුව අසුරක්්ගහල කතා කරා කතා කරලා එන්න කියලා දැන් හරිකිව්වා එකනී හාමුදුල්ලා කොටියෙන් එල්ලියට යනකොටම මේ හාමුදුරු රහත් වෙලා එතුර හිතලක කොච්චර වීරී ඇති විලදීවද ඉඩබසදී භික්ෂුුණ වහන්සෙලා කියනවා මිය බහන්ස හරි දුස්කර දෙයක් න මේ කරල තියෙන්නේ එවිලා විදිී උන්හන්සේ කියීන වාශ්මතුනි මීක දෂ්කර දෙයක් තිමි මන් නුබලට දුෂකරදයක් කියන්න මන් මේ ශාසන ඇතුල්ල දැන් අවුරුදු හැටක් වෙනවා මේ සාසන ටැතුල්ල දැම්මට අවුරුදු හැටක් වෙනවා අආශ්ුමතු මේ අවුරුදු හැට පුරාවටම සිහිය නැතුව කරපු එක වැඩක්වත් නෑකිවා. හැම වැඩක් කරද්‍යම සිහියෙන්කුව කරලා තියෙන්නේ. ඉදිරියට පියවරක් ඇැබුව සිහයෙන් තමයි පියවර තබල තියන්නේ. එක බොහම දුෂකර දෙයක්නේ අපට බලන්නු අපිට සිහිය පිහිටවගෙන දිගට කොච්චර වෙලාද ඉන්න පුළුවන් මේ හාමුදුරෝ කියනව අවුරුදු හැටක්ම සිහනතුව වැඩක්නකොරුපු වෙලාවක්නය කිවවා ද මේ රහතන් වහන්සේ දමන්න කියන්නේ ඉ අතිශයෝක් ති කියන කාරනාවකුත් නෙමී තිං හිතන්නකෝ මේ ශාසනයේ භික්‍ෂුන් වහන්සේලා කොයි තරම් එ ගුණයන් වලට ගරු කළ තියෙනවද එකතමයි මේ ආරය ප්‍රතිපදාවී තියන විශේෂ ලක්ෂණය ඒකයි පින්ගතට ඒ කාල හිට හැමහා මුදුරෝ කෙනෙක්ම රාතන් වහන්සේට මක් වකි ඇවිදිනකොට හිඳගෙන ඉන්නකොට කතාබහ කරනකොට දංවලදනකොට ඒ හැම්මයි ඉරියව්වකම හික් මීීමමත්තිබල තියෙනවා මේ රහතන් වහසේ මේ රහත් නති භික්‍ෂුවක් කළ හොයා ගන්න බැවිලා තියනවා. ඉතිං එතකොට බලන්නකු පිගතුර දැන්ම අංගුලි මාල හාමුදුරුව පිළිබඳව කතා කරද්දි කියන්නේ එකයි අර භික්ෂූන් වහසල පුදුම වෙනවාමිහෙම රහත් වනා කිව්ව මේ හාමුතුරු ඉදුර බුදුරජන් වහස දේශනා කර නො මෙම ගාතාව යස්ස පාපං කතංකම්මං කොසලේන පිටීඇති මහනිනි යම්කිසි කෙනෙක් කරන ලද පාපකර්ම ඕගේම කුසල කරම වලින් ඒ යට කරන්න පුළුවන් කියනවා ඔහු විසින් කරන කොස කරම වලි ඒ යට කරන්න පුළුවන් කියනවා යම් දවසක එහෙම කුසල් වලින් අකුසල් යටකළොත් ඔහෝ හරියට වලාකුලකින් නික්මිච්ච පුන්සඳක් වගේ මේ ලෝකයම බවල වනා කියනවා. පිකඳන මේක බෙහෝම විශේෂ කරුණන් මේ කුසල් වඩල අකුසල් යට කරනවා කියන එක.ඒගෙන අපිකරන පිංවලින් අපි කරපු පව් යට කරන්න බොළුව ආනන්තරය පාප කරමැහැර මෙම යට කරන්න බොළුව එතුට අපි පිවදුරන් බුදුරජාන් වහන්සේ අන්නේ නිසා තමයි දේශනා කළේ අපට මේ කුසල් වඩන්න කියන එක නොත් මේ අදකාලය සමහරකිනෙ පින්කරන්න ගියාම යම් බියක් දක්වනවා බියද වන්නේ වැරදි මතයක් සමාජගත වෙලා තියෙනවා මේ පින්කරන්ඩිපා පින්කරාමමේ සංසාරයේ හැදෙනවා එස පින්කරන එක නතර කරන්න කියල සමාජයේ තුළ වැරදි කතාවක් ප්‍රකට වෙලා තියෙනවා. ඉනිස සමහරෙත්තු පින්වතනම මේ පින්කං කරන්න ගියත් පිනක් බවට පරිවර්තනය කරගන්න උත්සාහ කරන්නේ නෑ. පින්වතුන බුදුරජාන් වහන්සේ දේශනා කරේ මේ සංස්කාරලෝකයේ හැදෙන්නේ පුුණ්ඥාබි සංස්කාරවලින් විතරක් නෙමි මේ සංසාරයේ හැදෙනවා අුණ්්‍යාබි සංස්කාරවලිලොත්. ආනෙන් ජාබි සංස්කාරවලිනු එකැන්නේ. පින පවයි දෙකෙෙන්ම තමයි සංසාරය හැදන්නේ අපි යම් දුකක් අපට යම් අකමැති දෙයක් අපි විඳිනවනං ඒ දුක ඒ අකමැතිදේ විඳින්නේම අතීත ජීවිතයෙන් ගෙනාපු යම් කිසි අකුසලයක් නිසාමයි අපි අකමැති දෙයක් ලබනවන ලබන්නේ අතීත ජීවිතෙන් ගෙනාපු යම් අකුසලයක් නිසා අප අපි ජීවිතය ලබනවන ඒ කැමතිදී ලබන්නේීම අතීත ජීවිතයෙන්ගෙනාපු කුසලයක් නිසා පිනක් නිසා. නමුත් පිංහතුන හිතන්ඩ අපි ජීවත්වෙනකොට වැඩිවෙලාවක් කප අතින් සිද්ධ වෙන්නේ අකුසල්. ඒ කොහොමදබින්නේ. පිංලතුනි බැරිවෙලාවක් කත් හිතන්ඩ අපේ මේ තියෙන තාක් උඩකට එසෙවුවොත් එක්කො පිනක් එක්කො පවා අපි අපි අද දෙක ඔස්සනව වද ඉන්න එතකොට පිනා හැබැයි අපිආතක් කොසවනවා අපි තියාගත්තු ඉරියව්ූ වේදනාකාරී එකදිකට තියාගනට ඉරියව්ව වේදනාකාරයේ දරාගන්න බැරනි සාපිමකද කරන්නේ අපි අත පහසු විදිට හදාගන්නවා තුර වේදනාවක් ඇතිවෙල්ලාට හිතේ ඇතිවනේ මොනුමද දේෂය අක මැත්තාවෙලාට හිතේ උපදින්නේ දේෂය. එතකොට අත් පහසුන්දයාගත්තම ආවේ සහනයක්න එගේ සැපත්ෙ අපි හිතටතාවිමකද එටුවට හිතන්නක අතක් කෙසෙව්වත් එක්කො පිනක් එක පවා එක අපි ජීවත්වන හැම මොහොතකම පිනක් හරි පවක් හරි තමයි කරන්නේ හිතින් සිතුවිල්ලක් හිතුවොත් පවකාරදයක් හිතුවොත් පවක් ධර්මයක් හිතුවතින් පිනක් කරන වචන හමයි. අපි ගත කරන හැම මොහොතක් ගානෙම පංහරි පව්හරි තමයි රැස් කරන්නේ. ඔය දෙකම නැති කරන කවදද. ඔය පංවඩනකයි පව්වඩන එකයි නැති කරන කවදද. රහත්වෙචි දවසට. රහතන් වහන්සේ තමයි පුුණ්්‍ය පාප පහි නස්සය පවයි දෙකම රැස්කරණ එක නතර කරන්නේ උදාහරණයක් කියල තියෙනවා හරියට ගොවියක් ගොවිතැන් කරලා වී බිස්සට වීධානවා බොහෝ දෙනෙක් මේ වී බිස්සමකද්දි කියල දන්නවනේ ගොවිියෝයේ කාල්ලේ වී ගබඩා කරවන හදපු ගබඩාවා ටික කුරු මෙට්ටියක් වගේ ලොකුගයක් එක සභාව කුරු මැට්ටියක් වගේ උඩ කොටස මහතයි යටකොටස හිීනී මේක බොහොම දියුණු තාක්ෂණයකින් හදපු ගඩාව ගොවිය හැම කන්නිකම වී අස්සන්න නෙලලා අර වීබිස්සට වී පුරෝණෝ එතු යටටින් ගන්නති හැම දාමගන්න අලුත්වී කවදාවත් වී බිස්සතින වී පරණ වෙන්නේ. හැම දාමගන්න අලුත්වී හැමැ යම් දවසක ගොවිය ගොවිතැංකරන එක නතර කරනවා. එතුට වී බිස්සරදාන වී නෑණ ගොවිය ගොවිතැන්කරන එක නතර කරාවගේ තමයි යම් කිසි කෙනෙක් සියලු කෙලෙස් නතල නසල රහත් බව ලබනව ගනක සියලු කෙලෙස් නසලා රහත් බව ලබනව කියනගේ වගේ ඉඩබසදී අර වීබිස්සට කලින්දාපු වීටික තාම තියෙන ද දානක නතර කර විතරයින නමුත් කලින්දාපුුව තියෙනවා ඒවගේ තමයි රහතන් වහන්සේති රහත්වෙන දවසෙදේ පිනයි පවයි දෙක නැසුවට රහත්වෙච්චි දවසේදලා පිරිණිව පා්ඩු දවස වෙනකං ගෙනපොක්කුසල් ලකුසල් දෙක තියෙන හරිටට වීබිස්සේ වීතුරුණා වගේ. හැබැයි ඔය වීටිකත් ඉවරුණාම හරිටර තමන් ගෙනා පාව්ශීවර වෙන වගේ කුසල් ලකුසල් දෙක ඉවර වෙන වගේ ජීවිතයාව ශීවර වෙන දවසට තමයි සම්පූර්ණයම නිවෙන්නේ ඒකන අපි කියන්නේ රහතන් වහන්සේලාගේ මරණයට පරිනිර්වාණය කියලාඒයි පරනිර්වාණය කියන්නේ සම්පූර්ණිම නිමුණ කියනෙ එකයි පරිනිර්වාණය කියනික අදහස එකන රහක් බව ලැබුවම නිවන කොටසයි ලබන්නේ ඒ නිවන ඉතුරු කොටස ලබන්නේ පිරිනිමන් පෑවට පස්සේ හැබැයි ඔය පිරිනිමන් පෑවට පස්සෙ ලබන්න කොටස ජීවත්වෙලා ඉන්න කාලයේදී ලබනකට තමයි අපි කියන්නේ නිරෝධ සමාපත්තිර සම්වදිනම කියලා අපි පිිට අහල ඇතින රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තිය සමවදිනවා අධිෂ්ඨාන හතරක් කරලා අර පිළිනිමන් පෑවට පස්සේ ලබන නිවන කොටස ජීවත්වෙල ඉන්න කාලේ විඳිනවා. එදකොට ඒ සියල්ල ලැබෙනවයිකටම පරනිර්වාණයට පත් වනාම. හැබැයි ඒ රහක් බව ලබන දවස වෙනකම්ම අපි හැම දෙනාම පින්වතුන පිනයිහෝ පවයි කරනවා. ඒ නැරබන්නේ එතකට දැ අපි පංකරන එක පින්හතුන සිහියෙන් කරන්නේ. අපි පංකර සිහියෙන් කරන්නේ හිත සිහයේ නැමති හනුවෙෙහි බැඳ තබන තාකල්ි පිංකරනවා හැබැයි සිහියෙන් අපේ හිත අයිංකරයිෙන් පස්සිද අපි පෞකරනවා. මොකද මේ හිත හැම අරමුණකටම අදිිනවනේ හැ හිත අඳුනන්නේ නෑ මේ හොඳ දේවල් මේම නරක දේවල් කියලා. හිත හැමති සේම කරන්නේ මොන හරි අරමුණකට අදිනවා එක හොඳාරමුණක් වෙන්න පුුවන් අරකරමුණක් වෙන්න පුළවා.ඇ කනෙක් පින් කමකට යනකොට පින පිළිබඳව කැමැත්ත් තියෙනවා. හැබැයි කෙනෙක් යම් පාටියකට යනවන එතැදිගයම් පෞරේනවා. ඉතුරදැ තමන් තීරණය කරන්න ඕන මම රැස්කරගණ්ඩ ඕන පවක්ද පිනද්ද කියනක. ්‍රීක තීරණය කරන්න සිහිිය. එ හිතේ කැමැත්තට නෙම ඉඩ දෙන්න ඕන ඒකන අපි කියන් නිතරම බුදුරජන්හස දේශනා කරන්නේ හිතටෝනු විද්‍යයට තමන් යට වෙන්න නෙවෙයි තමන්ට ඕනො විද්‍යට හිත පාලනය කරන්න. අපි ගුඩා කලාවට කරන්නේ හිතට ඕන විදිට අපි පාලනී වෙනවා අප අපි කරන්න ඕොනොමකදද අපටට ඕන විදියට හිත පාලනය කරගන්න එක අපි කරන්න නාගීක එතු ඒක කරන්න අපි අපට හොඳ සිහියක්තියෙන් ඕනෑ එකනි බුදු හම්ුරු දේශනා කරනර ගවී කනුවක ගෙට ගහනු වගේ ගවය කියන හිත වගේ කනුව කියන්නේ සිහිය වගේ ගවයා කනුව ගැට ගැහුවම ගවයට යන්න පොළන් උපරිම දුර තමයි ලනුවවෙත් දිගතියනතාක් කල් විතරයි. ඒ වගේ තමයි හිත සිහිය නැමැති කනුව ගැටගැහුවම ඒ සිහිය වටා විතරයි හිත දුවන්නේ. හැබැයි ග ඒ කනුවක් ලෙහුව. ගවය පිළිබඳ විශවාසය ඇතියන්නේ බුදු හාමුදුරු දේශනා කරන එක තැනක ගවේ කනුවක ගැටගහල තියෙන තාක්කල් විශ්වාසයෙන් කියන්න පුොළන් ගොයම කණ නෑ කියලා. හැබැයි ගවය කනුවෙන් ලෙහෝ එතකොට ඒකාන්තෙම කියන්නේ නැහැකිවනවා ගොයම කන්නෙ නෑ කියලා. ඒ වගේ තමයි භික්ෂුවකට භික්ෂුවකට සිහියෙන් ඉන්න තාකල් සතර සතිපට්ටහන් ඉන්න තාක්කල් විශ්වාසය කියන්න පුළුවන් ඒ භික්‍ෂුව වරදකට පෙළෙබෙත් නෑ කියලා. හැබැයි සතර සතිපට්ටානේ මිදිච්චකමන් එතකොට විශ්වාසයෙන් කියන්න හැලෝ ඒ භික්‍ෂුව වරදක් නොකරනවා කියලා. ති ආං ඒ වගේ පංහතුනී මෙ සිහිය හැම තිස්සේම උබදවාාගෙන හිටියොත් අපි හිත අකුසලේ නිදහස් කරගන්න පොලාා නමුත් පින්හතුනි අපි හැම වෙලාවකම මේ අකුසලයක් කියන එක අපේ ජීවිතය තුළ වඩඩමා. නත් අපි හිනිසා හැම තිස්සේ ොනන්දුවෙන් ඕොනු ොකටද පොළුවන් තරන් කොසල් වඩන්න. හිත කොසලයට අදදින්න තමයි වැයම් කරන්න ඕ ඇයිඒ හෙම කරන්නේ අප පින්කරන්නේ නැත්තුව ඉඳලා මරණයට පත්වනාම ඊළංඟ ජීවිතය පින්වතන ගිහිල් ලොපදින් අපි දුක්ඛිත ජීවිතය කලින්. හිතන්නක ඊළඟ ජීවිතය අපි. අපට හොඳ පරිවාර සම්පර්තියක් ලැබෙන්නේ. හොඳ අම්මතාථදින්නෙක් ලැබෙන්නේ. සම්මාධිට්ටිකව සමියෙක් ලැබෙන්නේ සම්මාධි්ටික බිරිදක් ලැබෙන්නේ සම්මාධිට්ටික දරුව ලැබෙන්නේන්නේ හිතල බලන්නකෝ එහෙමයට පින්කරන්න ගියාමේ ජීවිතය කොච්චර බාදකෙන මද. ඊරඟට පින්දහම් කරන්න හොඳ පතිර උපදේශයක් නෑ. ද අපිතු භාවනාව කරන්න වන හොඳ පතිර උපදේශයක් නෑ හරගට බාධ බෙලාවක් නෑ වැඩ එයිඒ. අර සසරින් හරියට පිනක් දහම ක්‍රැස්කරගෙන් ආපුු නැති නි. හරියට පිංකරල තිබුණොත් ඒකනාට ලැබෙනව ඉතාම උසස් ජීවිතයා. එටට නිවන්දකිනකොට ඉතාම පහසුවන්යාට නිවන්දකින පොළුව. දැ බලනොක සමහන රහතන් වහන්සේලා රහත් පෙනකොට හරියට දුක්විඳල තියෙනවනේ. දෙඟර සෝනු කෝලිවි සහාමුදුර කතාවෙත් තියෙන්නේ උන්වහන්සේ එක දිගටව සක්මං කරනවා යටිපතුල් දෙක තුවාල වුණා. ලේනවා. ඊට පස්සෙදී කකුල් දෙකෙන් සක්මංකරනක නතර කළ දනහිස් දෙකෙන් සක්මන් කරා. ධනහිස් දෙගත් තුවාල වුණා. ඉතරම් බීරිය. දවසක් බුදුරජාන් වහන්සේේ සක්මම්මලෝ දිහා බල් අහනවා ආනන්ද ඇයි මේ ගවගාතගාගාරයක් වගේ මේ සක්මම් මලුව. ඒ තරම් ලේ. එටකට තමයි කියන්නේ මේ සෝනු කොලිවි සහාමුදුරු සක්මන් කරන තැන. ඒවෙලාවිද බුදුරජන්හන්සේ ඒවිත් උන්වහන්සේ අර වීනාව උපමාව දක්වල කියන්නේ වීනාව තත් අදකරොත් ඒත් හඩහොඳට එන්නේ. වීනවි තත් බුරලු කොරොත් ඒත් මදුර හඬක් කියෙන්නේෙනෙ. මධ්‍යස්ථව තියන්නඔුන් ඒවගේ තම වීරියත් මධ්‍යස්ථව ති යන්න ඕන. තොර බාණු උන්වහන්සේ දැඩි වීරියයක් යුදුව රහත්වෙන්න. වගේ බොහෝ කතා තියෙනවා රහත් බව ලබන්න දැඩි වීරයක් යොදපු බොහෝ දුක්කකිඳපු හාමුදුලයි කතා. හැබේ සමහරයි හිටිය පිනොතුමි බණටික අහගෙන ඉන්න ගමන් රහත් වෙනවා. බද්ධජී කෙලෙක සිටුවරේ හිටිය බද්ධජී සිටුවරයාම. ගිහිවස්ත්‍ර දරාගෙන සිටවේෂයකය ඉදගෙන ගිහිවස්ත්‍ර දරාගෙන ඉඳලා පිනතුන. බුදුරජාණන් වහන්ස එක පිරිසකට කියපු බනක් කහලා රාතෙනවා. රහත්වෙන්නේ බණට් එකහගෙන ඉන්න ගමන් මහනවෙලත් නෙමේ ගිහිවෙල්දගෙන ආබරණ පැළදගෙන සිටුවරේකගේ වේශයෙන් වාඩිවෙලා බණටි හනකොට තමයි රහත්තුුණේ හිතනොක එහෙම අපට රහත් වෙන පුළුවන්න මහනවිල්ලින් නැතුව දැටි වීරියකින් භාවනාව යෙදන්නින් නැතුව බණ්ටිකක් අහගෙන ඉන්න ගමන් අපට මඟ පල ලබන්න පුළුවන්න එක ප්‍රනීත ව නිවනක් නෙවීද ප්‍රනීතව මඟඵල ලැබීම අපට එහම මඟ පල ලබන්න නමකද කරන්න ඕන බොහෝ කුසල් වඩන්න ඕන. අපට කොච්චර පින්කරගණන්ඩ පින් උතුනි අවස්ථාවල් තියන මද ගොඩක් දෙනෙකොට හිතෙන්නේ පින්කරන්න මුදල් ඕන කියලා. එහෙම ශාසනයක් නෙමේ මේ ශාසනය මුදල් තියෙනවනම් පින්ක කරන්න පුළුවන් අපට මුදල් නැතුව පින් තුනි කොච්චර පින් කරන්න පුළුවන්ද බුදුන් වැදත් පිනක් වෙනවා. සකසල මල්ටිකක් පෝජ කරත් පිනක් වෙනවා. අපට පොළුවන් විද්‍යට දානටිකක් පෝජකරත් පිනක් වෙනවා. බනක් ඇහුවත් පිනක් වෙනවා. බණට වඩින හාමුදුරුවන්ට ධර්මාසනය පිළියලකළු ඒකත් පිනක් ලැබෙනවා. උන්වහන්සේට පා දෙක දෝවනය කරන්න වතුර බේසම සූදානංකළු ඒකටත් පිනක් ලැබෙනවා. පන්සලක ටාවම පන්සල් මලු අතුගෑවොත් කොයි තරම්පිනක් ලැබේද උදාහරණයක් කියනවන අර අපේ මිලින්ද රජතුමයි නාගසේන හාමුදුරොයි බිලින්ද ප්‍රශ්නෙදී ඔය දෙන්නම එක්තරාක් බුද්ධ ශාසනයක ලොකු හාමුදුරුවයි පොඩි හාමුදුරුයි පොඩි හාමුදුරුව මිලින්ඳදරයිතුමා ලොකු හාමුදුරුව නාගසේන හාමුදුරුව ක් ලොක හමුදුර මිදලතු ගැවා. පොඩි හාමුදුරන්ට කව කුුණටි කරන්දාාන්න. පොඩි හාමුදුරු නෑහනා වගේ ගිය. ලොක හමුදුරට ක කියේන්තිිගිලි ඉදලින් පාරක් ගැහ්වා. දැංහිඉතිං අඩාගෙන කුුණුටිකත් අරගෙන පොඩි හාමුදුරු විසි කරන්න යනවා. හිතනවා මම ම මෙිහිම දුරුවලේ ක විච්ච නිසානමට මෙහෙම ගොටිකන්න ඕනි. එඩන් සූරයෙක් වගේ මහත් තේජසක් මට තිබුණ නං මංගද මෙහෙමි කුටිකන්නේ. එනිසක් කුුණුටික විසි කල්ලා ප්‍රාර්ථනාවක් කරා මම මේ කුණුටික විසිකරපු බලයෙන් ගංගාවේ රල නැගෙනෝ වගේ මට වාද නැමැති ඥානය පහළබේවා කිවා. එකන වාද කරන්න අර රල නැගෙනවගේ ඥානෙක් ලැබෙනකිිල ප්‍රර්ථනාර ලොක හාමුදුරුන් ටෝකැ හුනා ඒ කලි පිංලතින අදද වගේ ප්‍රාර්ථනාවල් කරනකොට හිතම් පාර්ථනා කල නෑ බොහම හඬනගා තමයි පාර්ථනාවල් කල්ල තියෙන්නේ. ඉතින් මේ හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව උන්වහන්සේට ඇහිලා ලොකොහාමුදුරු කල්පනා කරා පොඩි හාමුදුරුවෝ කුණුටක විසිකල්ල කරලන්නේ ඔවය පාර්ථනාව කර එහනන් අතුගාපු මට ඊට වඩ පිනක් ලැබෙනවනි ලොකොහමුදුර ප්‍රර්ථනා කරනවා මම මේී බෝමලුව පන්සල් මලුව අතුගාලා ලබොහ පිනෙෙන් ඒ පොඩිහාමුදුරුවන්ට වාදනැමැති ප්‍රඥාව ලැබෙනකොට ඒ ගංගාවේ රල වෙරලටවිල නතර වෙන වගේ ඒවාද පරද්දන්න පුළුවඥ්ඥානයක් මට ලැබේවා කියල ප්‍රාර්ථනා කර. ඒ පොඩිහාමුදුරුවෝ තමයි මිනිි දුරජතුමා ලොක හමුදුවෝ ම ගසේ නහාමුදුරුව ඒකනේ නාගසේන හාමුදුරෝ මිලි රයිතු මහන හැම්ම ප්‍රශ්නිකටම ඒක බිඳල්ල උත්තර දුන්නේ ඉතින් පංවතුනි හිතන්නක දැම්මි කුල්ටිකක් කයින්කරල කරපු පිණික ප්‍රාර්ථනාවනි අතුගාල කරපු ප්‍රාර්ථනාවනි එතකොට අපි පිංවතුන් හිතනෙමි පන්සල් මළුවක් අතු ගෑෝ කොච්චර පිල්ලෙනවද කොුණුටිකක් කයින් කරොත් කොයි තරම් පිල්ලැබෙනවද. වැඩිහිටි කෙනකුට ගරු කරොත් වැඩිහිටි කෙනෙකුට ආසනයක් දුන්නෝන් කොයි තරම් පිල්ලබෙනවද. අද කාල ගොඩක් වෙන දුරුවලම ක්‍රියාවක් තමයි පින්තුට දැන් වනින්න ගියාම වඳනකොට දැන් අපේතුම පිරිසක් ඉන්නවන? කල ගොඩක් අය කරන්න ඉස්සරවෙලාම කරන්න පොඩියයි වන්ද වනවා. පිනතුනි පොඩියයි ඉස්සර වෙලා වන්දනකොට ඒ පොඩියයට පවසිද්ධ වෙනවා. මොකදද පව වැඩිහිටියන්ට ගරු නොකිරීමේ පව. හැම්ම තැනකම ඉස්සර වෙලා අවස්ථාවදෙන් ඕන වැඩිහිටියයට. වැඩිහිටිය තම ස්සර වෙලාදී නඕවන ට පස්සය අනු පිළිවිලිම් බාලා එත්තම ට පස්සෙ වදන්න ඕන. දැන් බලන්න අපි මේ සංග සමාජයතු ලෝක තාමත් තියෙනවන්නේ. භික්ෂුන් වහන්සැලතට ඕක තියෙනවා පේලියට යන්න ගත්තො ඉස්සරවෙලාම ඉස්සරහංයවන්නේ වැඩි හිටි හාමුදුරුව. භික්චුන් වහන්සේලා වැඩිහිටි බාල බව තීරණය කරන මොකකින්ද උපන්වයසිෙන් නෙවී පිතු හලෙත සමහර හාමුදුල එකට එක මොන ගැහුනම පළවෙනිට මහම්බෙච්චකට අහනවා ස්වාමින් අහස ඔබහන්සිගේ වස්කීයද. වස්කී දෙක ලහන්නෙමකක්ද උපසම්පදාවෙලා කොච්චර කාලයක් වෙනවද. ඒයි යහන්නේ. උපසම්පදාවෙන් තමයි වයිස තීරණය කරන්නේ මේ වුරුද්ධ බව නවක බවතීරණය කරනයකි. අපි හිතද අවුරදු හතලිහැයි වයසඉපදිලා ඇ පපදවෙල අවුරුදු දෙකයි. තවහාමුදුරු නමක්කිනම අවුරුදු විසි පහයි වයස උපසම්පදාවෙලා අවුරුදු පහයි. එතකොට ඒ දෙනමකින් වැඩි හිටි භික්‍ෂුව අර අවුරුදු විසි පහේ භික්ෂුව. ඇයි උපසම්පදාවෙල අවුරුදු පහයි. අරහාමුදුරන්ට වයස හත ලිහක් වුණට උපසම්පදාවෙල අවුරුදු දෙකයි. ඒනි සාතම ගොඩක් කලාට සමහර වයසක හාමුදුල්ලා දට වදිනම අප පිගතරට පින්නේ නාන්සෙල උපසම්පදාවෙන් බාල්ලයි අරානිත් හාමුදුරුන්ට වඩා. තුර ඒ ක්‍රමය අදටත් අපේ ශාසනය තුළ ක්‍රියාත්මක වෙනවා අපි පින්ගතු හිතන්න වදිනකොට කොච්චර පිනත් ලබෙනවමද. වන්දිනකොට ආනිසංස හතරක් ලැබෙනවා ආවෂය වර්ණය සැපය බලය ආනිසංසා හතරක් ලැබෙනවා ඊඟට වදිනකොට පින්වදන ඊළඟටල බෙන තවත් විශේෂමලාබය තමයි අපේ නිවනට බාධ කරන මාන්‍ය දුරුවෙනවා. අපි වදිනකොට මාන්‍ය දුරුුවෙනවා අපි. මාන්‍ය නෙක ලොකු බාධාවක්තිේ නිවනට දෙ අර රාජ කුමාරුවරු හතරදින රාජ කුමාරවරු පිරිසා ශාක්‍ය කුලේෙන් යනවන් නික්මිලා මහනවෙන්න. යනන්ද කුමාරය දේවදත්ත කුමාරයා, බගු කුමාරය කින්බිල කුමාරය, අනුරුද්ධ කුමාරය කියලා ඕහම යනවා කුමාරුවරු කිහිපදිනෙක් මහන වෙන්න. යනකොට අරගෙන යනවා තමන්ගි ගිහිකාලේ හිසකෙස්කපපු කරණවයමියව. ඒ උපාල්ලේ. උපාලෙගල කරණවයමේ අරගෙන යනවා. එ මාල්ලිගාවේ සේවේ කරන සේවකේ. හැබ හු අරගෙන මහන කරන්න නෙමේ. ම තමන්ගේ ආබරණටක පීරජ්ජුරුවෝන්ට වන්න. හැබ උපාලයකට බයි වෙනවා. මොකද පීරජ්ජුරුවෝ මිකුමාරවරු මැරුව කියල තමන්ම මරයි කියලා. එනිසා ඔහුත් තීරණය කළ මේ පිරිසත්ය කියයන මහනවෙන්න. පිකතුරමේ රාජ කුමාරවරෝ ඉස්සර වෙලාම ගිහිල්ල කියනවා. ස්වාමීණී අපි පිරිසන් ඉස්සර වෙලාම මහන කරන්න කිව උපාලිව. පාලි විස්සල මහන කරන කිව. එතකොට ඊ පිරිසි වැඩිහිටි භික්‍ෂුන් වහන්සේ වෙනි උපාලි හාමුදුරු. ඊට පස්සෙ මහන වෙච්චාය තමයි ඊට පස්සෙදී වැඩිහිටිි නවක වෙන්නේ. එතකොට අර න වැඩිහිටි භික්‍ෂුවක් වේ උපාලි හාමුදුරුවන්ට මේ රාජ කුමාරබරුන්ට වඳින්න වනාා. හැබැයි වඳන්න කාටද තමන්ට දාසකම් කරපු කෙනාට. තමන්ට දාසකම් කරපු කෙනට තම මේ කුමාරවරු බඳින්නේ. එහෙම වඳින කොටර රාජ කුමාරවරු ළඟතිබිච්ච මාන්‍ය පින්හතුන අඩ වනාා. ඒ නිසා එදායේ මහනවෙිච්ච හැම්මත් දෙනෙක්ම දියුණුවක් ලැබවා කොටින්ම කිෙනවනං දේවදත්ත හාමුදුරෝ පවා මේ ධ්‍යාන දිියුණනක් ලැබවා ඇරිදි ලැබුණන දේවදත් හාමුදුරට මුල්කාල නැතිවුණේ කවදද මම භිචුන් වහන්සේලා පාලනය කරනවා කියලා සිතුවිල්ලකාවම එදා තම එරිදි නැතිවුණේ යත ඒතාක් වෙනක ඉරිදි තිබුණා එතට පින්වතුනී දැන් වන්දනා කරනකොට ලැබෙන ලොකුමලාබේ තමයි අපේ මාන්‍ය අඩුවෙනවා තරබාල නික පැත්තක පිනක් ලැබෙනවා අනි පැත්තිෙන් කෙලෙසයක් යටටවෙනවා එනිස මිනිිමේ කාරණ හිතට නගා ගත්තෝත් අපි කරන හැම ක්‍රියාවක්ම පින්වතුන පිනක් කරගන්න පොළුවන්. ඇවයි බුදු හමුදුරු දේශනා කලතුන භික්‍ෂුණන් හන්සේලාට දැන් අපිහිතමු ඔ ඉස්සර පින්වතුන පන්සල්වල බුද්ධකාලෙන්දලම හරි පිළිවලට තමයි හැම දෙයක්ම තිබිල තියෙනි. කොහු විදල් තියෙන් ඕන තැනක් තියෙනවා පන්සල් මලුවෝ බෝමල්ලුව හරී ලස්සනට හතුගාල තියෙනවා පිරිසුදු කල්ල තියෙනවා. ඒකාලෙ මේම ඉතාම සස්ස ලෙස තිබිල තියෙනවා ඒකන පින්හතුන අදටත්වය සමහර කෙනේ ගෙදරක් හරි ආයතිනයක් හරි පිළිබලට තියෙනව දැක්කම් අපි කියනවනමුකක්ද මේක හරියට පන්සල් ලැක් වගේ කියලා. එකන ඒකාලෙ පන්සල්ල කියන එක පිබලටම තිබල් තියෙන තැන එතකොට දැන් මේ හාමුදුරල් අර අපේතු ඉදල් අරගෙන අදාළ තැනැතියන්නතු වැරදි තැනක තියෙනම දැක් කොතින්. ඒක දක්ක හාමුදුරෝකෙනෙක් ගිහිල්ලා බුදු හාමුදුරු දේශනා කරණය එක අරන්තියන්න වන අදාළතැන තමංග්‍යතිං වෙච්ච වරදක් වගේ කෙලෙහිතලා. දැ අපිඔෝ වගේවැරදි කරන කොට කරන්නේ අර වරද කරපුකිෙනට බැන බැන දේශයෙන් තම යයින් කරන්නේ. ඉදල අදාළතන ගිහින්තියන්නේ තොත් බඩුව ගත තැන දන්න දන්න හකළ බැන බෙනන තියන්න නමුත් තිහෙම බනින්නකොට වෙන හානියමකද තමන්ගි හිතත් වේශීරතු වෙච්ච නිසා තමන්ටික් හානියක් තමන්ගේ මෛත්‍රීට හානිිය එනිසාක නිවැදි කරන්න කියලා කියෙන බුදු හාමුදුරු මොනවගේද තමන්ග තිං වෙච්ච වරදක් වගේ හිර නිවැදි කරන්න කියනවා. එහෙම කළත් පින්වතුන පිනා එනිසා පි පින්වතුම් මේ පුංච පුං්චි දේවල් වනාට ලු ගොඩක් වටි නැපිනා හිතන්නකු තමන් වාඩවෙල හිට පාසනේ පිළිවලකට හදල ගියෝත් ඊළඟ කෙනාට වෙල පහසුුවෙන් වාඩි වෙන පුළුවන්නේ. තමන් වැසිකිලි කැසිකිලි කරාම ඒක හොන්දට පවිත්‍ර කරල ගියෝතින් ඊළඟ එන කෙනට ප්‍රියමනාපවේක පාවිච්චි කරන පුළුවන්නේ. එහෙම තවත් කෙනෙකු ගැන හිතල යමක් කරව එක මහපිනා මට ලබෙන නිසංසේමකක්ද ජීවත්වන හැම්ම ජීවිතයකම ඉතාම පහසුවෙන් තමන්ට ජීවත්වෙෙන්න්න භූමි සකස්වෙනවා. බාධ නැතුව ජීවත්වෙන ප්‍රදේශ සකස්වෙනවා. එනිසා තමන් ගත කරන හැම මොහොතක්ම ආංගෙහිමීතලා කුසල් වඩන්ඩ. දේශයකින්වත් අකුසලයක් හි ත්ෙ පා. හැම්ම ක්‍රියාවක්ම කුසලයක් බවට පරිවර්තනය කරගන්න. සේ කොුසල් ජීවිතයක් වඩන්න පුළුවන් උතුම් ජීවිතයකට තමන්ගේ ජීවිතය පත්කරගන්න නං මේකට තින හොඳම මග තමයි බණහනක. ධර්මශ්‍රවනයම තමයි තියෙන එකම වටින දේ එනි සාපිය ඇත්තු පුළවාන් තරන් ඉඩ ලැබෙන හැම වෙලාවකම පින්වතුනි බණක්කහන්ඩ. එසේ ධර්මශ්‍රවනය කල්ලා ධර්ම දැනුම් උපොදවාගෙන පිින්වතුන් හැම දෙනාම ඔළුවවාන් තරංකුසල් වඩාගෙන මේ බුද්ධූත් පාදකාලෙහි සත්පුරුෂය කල්්‍යාන මිත්‍ර සේවනය ලබාගෙන සසරෙන් ගෙනාපු අකුසල් යට කරණ්ඩ තරම් දක්ෂ කුසල් වඩාගන්නට පිංමත් හැම දෙනාටම අදමී උතුම් සද්ධරමදානය උපකාරවේවාගෙන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමාවට පත්කරනවා. හොඳ අද දවසේදී. තු සද්ධර්ම දේශනාව පවත්වල රැස්කරගත් උදාාර කුසලානි සංස ධර්මයන්ගේ බලයෙන් අද උතුම් දේශනාවේ දායකත්වේ දරන පින්වතුන්ට අපි පුුණ්ඥානමෝදනා කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ කලවානේ පදිංචි ධනුෂ්ක අනුෂ්ක තිලින්නේ චමිලා ඇතුළු පවුලේ පුුණ්්‍යමන්ත පිරිස. විශේෂයම අද මේ දේශනාව පවත්වන්නේ අදට ජන්මදිනය සමරණ ඇන්වී පෙරේරා තම ආදරනී මෑනියන්ට ආශිරුවාදය කරමින් එවගේම එස්සෙත් සමරණයක ආදරණය පියානන්ටත් සෙත් ප්‍රාර්ථනා කරමින් එමනම් විශේෂය අද න්මදිය ආදරණය මෞතුමියට නිදුක් නිරෝගේයේ දිගාසිර සම්පත් සැලසේවා ආයක මානසික සුවපත් භාවය සැලසේවා. ඒ මෑණියන් කරගෙනයන් ලබන කටයුතු බොහෝම හොඳින් සාර්ථකක වේවා සිහිය ප්‍රඥාව උපදවාගෙන ධරම මනසි කාරයකීම තමන්ගේ ජීවිතය ගත කරන්නට ඒ මෑනියන්ට මේ උතුම් ධර්මාණි සංස උපකාරවේවා කියලා අපි සෙත්‍රාර්ථනා කල්ලා ශිරුවාදය කරමු. මේ බුද්ධෝත් පාදකාල්ලෙහි හැකි හැම මොහොතකම සසරට උපකාර කරගණඩ පුළුවන්. සංසාරයට උපකාර කරගණ්ඩ පුළුවන්, ප්‍රබලකුසල් වඩා ගන්නට ඒ මෑනියන්ට මේ පින උපකාරවේවා කියලා අපි සාධෝ කියා ආශිර්වාදය කරමු. එ වගේ මාදරණයේ පියාණන්ටත් නිදුක් නිරෝගය සුවපත් භභාවය සැලසේවා දිර්ගාෞෂ සම්පත්තිය සැලසේවා කායික මානසික සෝපත් භාවේ සැලසේවා කරගෙනියන් ලබන සලු කටයුතු සාර්ථක වේබා. මේ දුර්ලබව ලැබොච්ච මනුස ජීවිතය තුළ බහෝකු සල් දහම් වඩාගන්නට ශක්තිය දහිරිය සැලසේවා කියලා අපි මේ වෙලාව ආශිරුවාදය කරනවා. එතක්කම ජෙසඳී සනුමිත කියන දරු දැරියන්ටත් මේ වෙලා විශේෂය මාශිරුවාදය කරනවා. දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ඔුන් ජනාගත ජීවිත සුවපත්පේවා සැපුවත්පේවා අනාගතයේ සීලු බලාපොරතු අපේක්ෂා සියල්ල මුදුන් පත්පේවා තමන් යන ගමන කිසිම බාධාවක් නැතුව ඉතාම පහසුවෙන් ගමන් කරනට ශක්තිය දහිරිය ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කල් ආශිරුවාදය කරනවා. එවගේම ධර්මශ්වනයට පැමිණිහැමදිනනාටමන්. ුවංගේ ආාශිරුවාදය ලැබේවා නිදුක් නිරෝගේ දිගාසිට සම්පත් සැලසේවා කියලා මේ බෙල්ලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. එවගේම පිවත් ගළුගමේ ඥානදීපනායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීින්න් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාාවේ සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. එවගේම විශේෂයම එස්සෙත් සමරණයක මහත්මාගේ සහහිම මහත්මියගේ මීගේ දෙමවපියන්ටත් සහෝදර සහෝදරියන්ටත් එවගේම කේජයේ සුමනචන්ද්‍ර හේමචන්දර දසනායක පේම් පතිරණ රංජිත් ධනවර්ධන මහත්පරුන්ටත් එ වගේම පැමිණිසිටන සියරු දෙනාගේම නමි මිය පරලෝගයව හැම දෙනාටම රටජාතිය වෙනුවෙන් ජීවිත පරිතයාග කරපු සියලු රණවිරුවන්ටත් මී සියලුපින් අනුමෝදන් වේවා ඒ හැම දෙනාගේම සසරගමන සූපත්වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාරය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාධූ කියා පිපින් අනමෝදන් කරමු. රැස්කරගත් උදාර කුසලානි සංසධර්මයන්ගේ බලෙෙන් ඔබා පැහැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුමාකාරීන්, සුකසාහගත ප්‍රධිපදාවෙන්, උතුම් චතුරාරය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට, උදාාර කුසලානි සංසධර්මිය පාරමී ධර්මයක් මවේවායි සාධූසා සාධූ කියාපි ප්‍රාර්ථනා කරගමූම්. ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්හන්තු සම්මා සම්බුද්ධ ශාස්සනං රන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන්. උතුන්මෝ ධර්මේශ්‍රභනය කළ සත්පුරුෂවත්තු බැහැම දෙනාටම ධර්මාම බොහොදේ පිණිසුතුම් දහම් පරයාය උපකාරක බෙහෙවා සාතුහෝ සාධහෝසාතුෝ. මෙත් සඳහම් පිකාශෝසේ මෙත් බුද්ධහබේ වන්දනා මෙවතුම් ධර්මාන ශාස්සනාාාව නිසි ධර්මානකෝලව දේශනා කොට පදාළු, අපගේ ගෞරවනිය දේශකයානන් බහන්සේ විචිත්‍ර ධර්ම කතිකාපෙන් මත් පුූජ්ජපාද, මන්තර මහින්ද ගෞරවනිය ස්වාමින් මහන්සේට සාදු කහර පබත්තමින්, අපිහැම දෙනාම පුුණ්‍යහානුමෝදනා කරමු. සාධහෝ, සාධහෝ සාධෝ! උතුමූ දරමානු ශාස්සනාවේ පින්බරදායකත්පේ දරමින්, මෙවතුන් පින්බිීමට සම්බන්ධ බන්ටිදුුණේ. කලවාානයේ පදිංචි දනුෂ්ක අනුෂ්ක තිලිනි චමිලා ඇතුළු පවුලේ පින්මත් පිරිසේ. හැම දෙනාටම නිරෝගී භාවය සූපත් භාවය ධර්මාව බොහොදේ පිණිසු සියලු දේශනාමියෙන් කුසල් උපකාරක විහෙවා කියන පාර්ථනාවෙන් අවසන් වශයෙන් පින්මස්වා බිත් මහන්සේට පරිෂ් හරපෝජාබන සිදු කරවෙනුයි, ඔබේ නිවාහරින්න සමුකනට බලාපොරොත්තු බන්නේ. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.